මැතිවරණය සලකන සැලකිලි දාගෙන මේ සතියෙන් තියෙන සතිය හමුදා නිවාඩු ඊළඟට අඟහරුවාද පාසල් අවශ්‍ය වෙනවා පදාදා නෑ තත් හමුදා නිවාඩු අඟහරුවාද දාගෙන බවදානේ පදාදා මැතිවරණය ඊට පස්සේ බ්‍රාහ්මින්ද තමයි ගායනා කරන්නේ එතකොට මේ සිකුරාදා ඉතරයි තියෙන්නේ ඒ සතියම වගේ සතියම යනවා එතකොට ඒ සඳහා අපි සතියකින් සිකුරාදා පටන් ගන්න වැඩක් නෑනේ මේ වස් කරලා ආරම්භ කරලා සතියම යනවා ඒ ඔක්කොම කරුණු සලකලා 27 පටන් ගන්නවා උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවන්ගේ විභාග දෙන්න නිසා 11 12 13 ශ්‍රේණි එතකොට ඒ ශ්‍රේණි වලට පටන් ගත්තයින් පස්සේ අනිකුත් ශ්‍රේණි සියලු සඳහා අවුරුදු 10 පටන් ගන්න සමුදා නැවත පාසල් යුතුන අවුරුදු 10 ඒක අපි නිවේදනය කරා එතකොට දැන් අපි නිවේදනය කරන්නේ විභාග පැවැත්වෙන දිනේ අප සාමාන්‍ය පෙළ උසස් පෙළ පැවැත්වෙන සියුම් සඳහා ප්‍රථම වතාවට උසස් පෙළ සියුම්ගේ අපි සමීක්ෂණයක් කරා අධ්‍යාපන මාසයේ ප්‍රථම වතාවට දරුවන්ගෙන් ගුරුවරුන්ගෙන් දුවල්පදවරුන්ගෙන් අහලා මේක ප්‍රථම වතාවට අපි කරේ වඩාත් මොකද සමාජයෙන් ආව නොයෙකුත් ඉල්ලීම් සමහරු අදත් කියන්නේ විභාගය කල් දාන්න එපා කියලා තමයි කොටසක් නමුත් තවත් සමහර කොටසක් කියන කල් දෙමිය යුතුයි කියලා මේ ඔක්කොම සැලකිලි අරගෙන අපි විවිධ මත මතාන්ත සැලකිලි අරගෙන අපි කල්පනා කරා මේ විභාගය පිළිබඳව දරුවන්ගේ පැත්තෙන් බලන්න ඉතින් දරුවන්ගෙන් අපිට 50ක් විතර කියන්නේ දරුවෝ විභාගයේ කල් දෙමිය අවශ්‍ය නැහැ කියලා. නමුත් 50ක් කියන්නේ අපි බැලුවා මේ 50ත් මේ සැලකිලි අවධානය යොමු කරා. යොමු කරලා අපි තීරණය කරේ මේ කොවිඩ් වසංගතයේ සියන සීරුම සෞඛ්‍ය තත්ත්වයන් සැලකිලි අරගෙන නැවත පාසල් ආරම්භ වන දිනේ නැවත තීරණය කරා අගෝස්තු 10 කියලා. ඊළඟට මේ විභාගයේ පැවැත්වෙන දිනේ ඔක්තෝබර් 12 තීරණය කරා අපේ උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 12. ඒ වගේම ශිෂ්‍යත්ව පැවැත්වෙන දිනේ ඔක්තෝබර් 11 වෙනිදා පටන් ගත්තා ආරම්භ කරන්න සහ ඒ දිනේ පවත්වා ගන්න 12 වෙනිදා තමයි විභාගයේ උසස් පෙළ විභාගයේ ආරම්භ වන්නේ. ඊළඟට මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි මේ කොවිඩ් 19 වසංගතය හේතු කරගෙන සමහර රටවල් විභාගය අවලංගු කරා. සමහර රටවල් ජනවාරි දක්වා අනිවාර්ය දීලා තියෙනවා. නමුත් අපේ රටේ මේ කොවිඩ් වසංගතයේ මනවින් පාලනය කරපු හින්දා කරු අධ්‍යාපන මැතිතුමා විසින් දරුවන්ගේ පැත්ත හිතා බලලා හැමදේම තීරණ ගන්න. ඒ නිසා ඔවුන්ගේ මානසික පීඩාවන් හා අසහනගත අවම කිරීම බල පරිදි අපි අමාත්‍ය තීරණය කරා. එහෙනම් අපි ආරම්භ ගත්තා. ඒ වගේම මේ වෙලාවේ අපි කියන්න ඕන කොවිඩ් 19 වසංගතයේ අභියෝගය ලෙස සලකලා එන හිතා හොඳින් මුණ දුන්න අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන් විද්‍යාල්පතිවරුන් හා සමස්ත ගුරුවරු වෙත කරු අධ්‍යාපන මාත්‍යතුමාගේ අධ්‍යාපන මාත්‍යතුමා ප්‍රධාන සභාව හිමි කරනවා. ශ්‍රේණි ඒ වගේම මේ අවස්ථාවේ අභියෝග හමුවේ තම අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට ධෛර්යවන්තව ඉදිරිපත් සිටින සිසුන් සහ සමස්ත සිසු පරපුරට අපේ සුබපැතුම් පත් කරනවා. විශේෂයෙන් විභාග දෙකම වන සිසුන්ට ඔවුන්ට විභාගයේ ජයග්‍රහණ ලබා ගන්න හැම ශක්තියම ලැබේවා කියලා අපේ සුභාශිස පළ කරන්න කැමැති මේ අවස්ථාවේ.